අපි කලින් පාර හොයලා බැලුවා SWAT කියන්නේ මොකද්ද ඇයි මෙහෙම ඒකකයක් කියන කාරණය ගැන මිස් වුණායට පහල තියෙනවා ලින්ක් එක. ඉතින් අපි කොතනින්ද පටන් ගන්නෙ? STF Quick Reaction Team වලට පැවරුණු රාජකාරී පරාසය විශේෂීකරණය කරමින් SWAT ඒකකයක් ලංකාවේ නිර්මාණය වුණා. මොවුන්ගේ ප්‍රධාන රාජකාරී අතර ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම්, පාතාල මර්ධනය, VVIP ආරක්ෂාව, හෙවත් රටේ ජනාධිපතිවෝ විදේශ රටක ජනාධිපති කෙනෙක්, ලෝක ආගමික නායකයෙක්ගේ ආරක්ෂාව, ඒ වගේම අධිවිකරණශීලී දැ ප්‍රවාහනයට සහ ආරක්ෂාව සැලසීමට SWAT ඒකකයට පැවරුණු රාජකාරී අතර පෙරමුණේම තිබුණා. මේ අය බොහෝ විට සහභාගී වන්නේ CQB හෙවත් ක්ලෝස් ක්වාටර් බැටල්ස් වලටයි. ඒ කියන්නේ මොකද්ද? ඉතා පටු පරිසරයක් තුළ සිදුකරන සටන් මේ ලෙසින් හඳුන්වනවා. උදාහරණයක් විදිහට කිව්වොත් කාර්යාලයක් තුළ පටු කොරිඩෝ සහිත හෝටල් කාමර සමූහයක් ඇති ස්ථානයක්, අධිසොකෝගභෝගී බස් රථයක් හෝ මගී ගුවන් යානයක සිටින මගීන් ත්‍රස්ත ගහණයෙන් ගලවා ගන්නා මෙහෙයුමක් සඳහා කැඳවන්නේ SWAT ඒකකයයි. මේ කියන CQB ප්‍රහාරයක් සාර්ථකව සිදු කරන්නට නම් විශ්මය පවත්වා ගත යුතුමයි. වේගය සහ මාරාන්තික බවත් එහි තීරණාත්මක සාධකයක් වෙනවා. මෙවැනි මෙහෙයුම් වලදී ඔබට ලැබෙන්නේ තප්පර කිහිපයක වාසියක් පමණයි. මේ නිසා SWAT සෙබලෙකු වේගයෙන් සහ වඩාත් ප්‍රතික්‍රියාශීලී හමුදා පුද්ගලයෙක් විය යුතුයි. තප්පරයක ප්‍රමාදය මෙහෙයුමේ අරමුණ වන ප්‍රාණ අපකරු ඝාතනය වීමට හෝ එහි සිටින ත්‍රස්තයන් මරාගෙන වැන්න ප්‍රහාරයක් දියත් කිරීමට ඉඩ සලසුණු ඇත. තවද නිරවද්‍ය භාවය CQB මෙහෙයුමක වැදගත් සාධකයක් වෙනවා. ප්‍රාණ අපකරුවන් හා සතුරු ඉලක්ක නිවැරදිව හඳුනා ගනිමින් ක්ෂණික නමුත් නිවැරදිව ප්‍රහාරයක් දියත් කිරීම තුළින් එය මෙහෙයුමේ අවසන් ප්‍රතිඵලයට නිසැකවම බලපානවා ඇති. දැන් අපි බලමු SWAT ටීම් එකේ සංයුතිය ගැන. SWAT මෙහෙයුම් වලට අනිවාර්යෙන් බඩියෙකු සිටිය යුතුයි. ඒ කියන්නේ තනිව සටන් බෑ. මෙහෙයුමේ ස්වභාවය අනුව 2, 4, 6 හෝ 8 දෙනාගේ කණ්ඩායම් ලෙස ඔවුන් මෙහෙයුමට අනුයුක්ත වෙනවා. මහල් නිවසක සිටින ආයුධ සන්නද්ධ පිරිසකට පහර දෙන SWAT කණ්ඩායමක් ගැන මොහොතකට සිතමු. මෙහි පළමු සහ දෙවන නිලධාරීන් කඩාවැද ප්‍රහාරය දියත් කරන අය වෙයි. තුන්වෙන්නාහට ඉහළ මහලෙන් එල්ලවන අනපේක්ෂිත ප්‍රහාරයක් මැඩ පැවැත්වීමේ වගකීම යෙදේ. සතරවෙන්නා තම කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන 360 පරාසය ආවරණය කරන තීරණාත්මක සාධකය වනු ඇත. SWAT මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නට නම් ග්‍රවුන්ඩ් ඉන්ටෙලිජන්ස් හෙවත් බුද්ධි තොරතුරු ඉතාමත්ම වැදගත්. එය ගොඩනැගිල්ලේ පිහිටීමේ සිට එහි සිටින ත්‍රස්තයන්ගේ තොරතුරු දක්වාත් ඔවුන් සතු අවියායුධ හා පිහිටීම දක්වාත් ව්‍යාප්ත විය හැක. වර්තමාන SWAT ඒකක සිය මෙහෙයුම් සඳහා රොබෝ තාක්ෂණික මෙවලම්, ඩ්‍රෝන යානා ඇතුළු අධිතාක්ෂණික උපකරණ සහ වෙඩි නොඅදින ආවරණ, විශේෂයෙන් සැකසූ රතද භාවිතා කරයි. ඒ වගේම මොවුන් භාවිතා කරන අවියායුධ බොහෝ විට ක්ලෝස් කොම්බැට් සඳහා භාවිතා කරනු ලබන ඒවා වෙනවා. මේ අතර වඩාත් නිවැරදිව හා වඩාත් ඉක්මනින් මුහු කරමින් වෙඩි තැබිය හැකි සබ්මැෂින් ගන් කාණ්ඩයට අයත් MP5 අවි හා HK අවි පෙරමුණ ගන්නවා. තවද ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඌසි අවි, බ්ලොක් 17 අවි, බ්‍රවුනින් පිස්තෝල, බෝර 12 ෂොට්ගන් හා අවශ්‍යතාවය අනුව ස්නයිපර් අවි දෝන් විසින් භාවිතා කරයි. තවද ඇතැම් මෙහෙයුම් වලට සහභාගී වන විට එල්ලවන අනපේක්ෂිත ප්‍රහාර එනම් බෝම්බ ප්‍රහාර, රසායනික අවි ප්‍රහාර වැනි කාරණා හා ඔවුන්ගේ මෙහෙයුමේ සැලැස්ම මත ගෑස් මාස්ක් පළඳිනවා. කෙසේ වෙතත් බොහෝ විට මෙම සෙබළුන් දියත් කරන මෙහෙයුම් අතිශය භයානක ඒවා වන නිසා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු නොවන ලෙස මුහුණු ආවරණය කරනු ලබනවා. ඊළඟ ප්‍රශ්නේ, එතකොට මේ වගේ නිලධාරියෙකු නිර්මාණය වන්නේ කෙසේද? කොටින්ම කිව්වොත් SWAT එකට බැනෙන්නේ කොහොමද? SWAT කණ්ඩායමේ සමාජිකයෙකු විය හැක්කේ STF නිලධාරීන්ට පමණයි. එයිනුත් ඔබට වසර 3ක නොකැලැල් සේවා වාර්තාවක් තිබිය යුතුයි. මේ සඳහා තෝරා ගන්නා සෙබළුන් සති 10ක විශේෂ පුහුණුවකට යොමු කරනු ලබනවා.
එහිදී ඔවුන්ගේ පිහිනීමේ හැකියාව රිය පැදවීමේ සිට යතුරු පැදි ධාවනය තෙක්ද පරීක්ෂා කරනවා. මෙම පාඨමාලාවේ සයිකෝමෙට්‍රික් සේවත් මනෝමිතික පරීක්ෂණයක් පවත්වන අතර ඉන් අදාළ සෙබලාගේ පුද්ගල ගුණාංග හා බුද්ධි තත්ත්වයන් විවරණය කරනු ලබනවා. වැඩි පුහුණුව මෙහි විශේෂයි. තවද කෙටි කාලයක් තුළ ලබා දෙන යම් සිද්ධියකට මුහුණ දී එය විසදීම ඒවගේම IQ පරීක්ෂණද මෙහිදී පවත්වනවා. මෙම පුහුණුවේ ඇති තවත් විශේෂ අංගයක් වන්නේ ආග්‍රහණයෙන් අවට පරිසර සාධක කීමේ හැකියාව ප්‍රගුණ කිරීම. ඒ වගේම වැටලීමේ උපක්‍රම රැකසිට පහරදීන් සහ ගුවන් ක්‍රියාකාරකම්ද මෙහි ඇතුළත්. තෝරාගත් සීමිත පිරිසක් මෙහි දෙවැනි දිගුවට යොමු කරනු ලබනවා. කායික මෙන්ම මානසික ඒකාග්‍රතාවේ එකලෙස ප්‍රගුණ කළ යුතු මෙම නිලධාරීන් නිතර පුහුණුවීම් සිදු කළ යුතුයි. STF SWAT ඒකකයේ සහය ලබමින් මාල දිවයිනද සේ SWAT ඒකකයේ පුහුණු කිරීමේ කාර්යය ඉටුකර ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඉතින් ඔන්න ඔහොමයි STF SWAT එක ගැන තොරතුරු, SWAT ටීම් එක ගැන ලියවුණු දෙවන හා අවසාන පරිච්ඡේදය මෙතනින් නිමයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි ගේන්නේ විශේෂ බලකාය කරපු මෙහෙයුමක් ගැනයි. ඉතින් අපිව subscribe කරන්න මිත්‍රවරුනි, නැවත හමුවෙමු. එය වැඩි ඈතක නැහැ.